අඟහරුගේ රුචිකයෝගේ උතාවනවා. මීන ලග්නයට ලොතරැයි දිනුම්. අඟහරු ග්‍රහයා මෙම මාස 5 වෙනිදා සෙනසුරට අයත් මකර රාශියට ප්‍රවේශනවා. මාර්තු මාස 15 වෙනිදා තෙක් මකර රාශිය තුල ගමන් කරන අඟහරු වෘශ්චික සිංහ මීන ලග්න හිමි අයට විශේෂ ප්‍රතිඵල ගෙන දෙනවා. වෘශ්චික ලග්න අයට උසස් වීම්, කීර්ති ප්‍රශංසා, හොඳ ආත්ම ශක්තියක් ඇති කරන අතර රැකියා ව්‍යාපාර අංශ දියුණු කරනවා. සිංහ ලග්න අයට පෙර පින පෑදෙන කාලයක් වෙනවා. හදිස ධනලාභ රැකියා දියුණුව ලබනවා. මීන ලග්න අයට ලොතරැයි දිනුම් ධනලාභ ලබන අතර පිරිස් අතර ප්‍රධානත්වය ලබනවා. රැකියා ව්‍යාපාරවලට ඉතා හොඳ කාලයක් වෙනවා. මකර, තුලා, කටක, මේෂ ලග්න හිමි අයට අඟහරු කේන්ද්‍රස්ථානගත වීම මිශ්‍ර ප්‍රතිඵල ගෙන දෙනවා. මකර ලග්න අයට අඟහරු ලග්නයට පිවිසීම ඉදිරියට යන හොඳ ආත්ම විශ්වාසයක් ගෙනදෙනවා. නමුත් ඉවසීමෙන් වැඩ කරන්න. හිස ආශ්‍රිතව සුළු තුවාල ඇතිවීමට පුළුවනි. තුලා ලග්න අයට අඟහරු 4 වෙනිදාට ගමන් කරනවා. උනන්දුව උත්සාහය ලබනවා. පපුව ආශ්‍රිත රුෂ්ණ රෝග ඇති කරනවා. කටක ලග්න අයට අඟහරු 7 වෙනිදාට ආපු නිසා විවාහක අයගේ පෞල් ජීවිතය තුළ ප්‍රශ්න උද්ගත විය හැකි බවක් පෙනෙනවා. අවිවාහක අයට ශනිකව මංගල යෝග උදා කරනවා. මේෂ ලග්න අයට රැකියාව තුළ උනන්දුව ලාභ ගෙන දෙනවා. කුම්භ ලග්න අයට අඟහරු 12 වෙනිදා තුළ ගමන් කිරීම හොඳ නැත. අහක යන ප්‍රශ්න වලට අත දැමීමෙන් වළකින්න. ගමන් බිමන් වලදී ආරක්ෂා වන්න. මිථුන ලග්න අයට අනතුරු කරදර රෝගී තත්ත්ව ඇතිවීමට පුළුවනි. බඩවැල් ආශ්‍රිතව රෝගී තත්ත්ව මත වේ හැකි. ධනු ලග්න අය කණදෙනු වලදී හා ආහාර පාන ගන්නා විටදී පරිස්සම් වන්න. කන්‍යා ලග්න අයට උදරය ආශ්‍රිතව රෝගී තත්ත්ව ඇතිවීමට පුළුවනි. ප්‍රේම සම්බන්ධතාවල් ඇති කරනවා. හැඟීම් පාලනය කරගෙන වැඩ කරන්න. වෘෂභ ලග්න අයට විදේශ ගමන් වලට ඉතාමත් හොඳයි. දුර බැහැර ප්‍රදේශවල සංචාරය කිරීමට සිදුවනවා. පියාගේ යම් කටයුත්තක් නිසා මුදලක් කාලයක් කැප කිරීමට සිදුවනවා.